අයිබෝවන් තෙරුවන් සරණයි. ඉරු දින ඔබේ දහම් පිපාසය සංසිදුවන්නට ජාතික රූපවාහිනිය ජාතික නාලිකාව සම්මාදිට්ඨි වැඩසටහන ඔබට තිල්ල කරනවා. ලොව කොතනක සිටියත් මේ උතුම් සත්කාරණාව සමගින් ඔබ එකතු වන වග අප දන්නවා. ඒ නිසා ඉරිදා දවසේ සතියක ආරම්භය සතියක අවසානය කියලා අපට නිර්ණය කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒක නිසා ඔබට සතිය ආරම්භය හෝ සතිය අවසානය හොඳ විදිහට ආරම්භ කරන්නට අවසන් කරන්නට මේ ධර්මය උතුම් වූ සද්ධර්මයේ හේතු වාසනාවක් වෙනවයි කියන බලාපොරොත්තු පෙරදැරිව සම්මාදිට්ඨි වැඩසටහන අපි ආරම්භ කරන්නට සූදානම්. ඒ වගේම අප දුරකථන අංක දෙකක් ඔබට සඳහන් කරනවා. ඒ දුරකථන අංක දෙකෙන් එකක් ආමන්ත්‍රණය කරන්න ඔබටත් පුළුවන්කමක් ලැබෙනවා. මේ මැදිරියට පැමිණ මේ උතුම් සත්කාරණාව සමගින් දායකත්ව පිරිනැමීම් එකතු කරමින් මේ වැඩසටහන සජීව ලෙස නරඹන්න, ඒ වගේම එය ලෝ පුරා ලොව දනන් හට තිළිණ කරන්නට. 011250054 07717080753 මේ තිරේ දිස්වන අංක දෙකෙන් එකක් ආමන්ත්‍රණය කරන්න. අද දවසේ එවන් පිරිසක් අප සමග ඉන්නවා. ඒ පිරිස මේ මැදිරියට හුරු පුරුදුයි. මොකද දෙවන වතාවට තමයි ඔවුන් මේ ස්ථානෙට සම්බන්ධ වෙන්නේ. අප එහි නිමිත්ත සඳහන් කරන්නම්. 2023 වසරේ මැයි මාස 29 වන දින අප අතරින් විය වූ පන්නල කැකිල්ල පිටියේ විසූ සාමවෙනසුරු ඊ.ඒ. කුමාරචිව මහතාට පුණ්‍යානුමෝදනා කරනවස් බිරිඳ සීතා ස්වර්ණලතා මහත්මිය, දූදරු පිරිස, නෑද හිතමිතුරන් විසින් තමයි මේ අද දවසේ බැතිබර දායකත්වයන් එකසු කරමින් සම්මාදිට්ඨි වැඩසටහන ලෝ පුරා විකාශය කරන්නට හේතු කාරණාවන් එකසු කරන්නට යෙදෙන්නේ. අප මුලින්ම කලින්ම බුදුන් මලින් පුදන්නට සූදානම්. ඒ සඳහා දැන් අවස්ථා ලාභේ. අප සාදු නදදී ඒ කටයුතු සමගින් එකසු වෙමු. සාදු සාදු සාදු. ඉන් අනතුරුව අප සූදානම් අපගේ දේශකයන් වහන්සේට ආරාධනා කරන්නට යක්විල තෙලඹුගම්ම නිසිපතනේ ගරු අනුශාසක කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය පූජ්‍යපාද කුරුණෑගල ධම්මානන්ද අපේ හාමුදුරන් වහන්සේට අප සූදානම් වන්නේ දැහැත් වට්ටිය පූජා කරමින් ඒ සඳහා ආරාධනාවන් ඉෂ්ට සිද්ධ කරන්නට. ධර්මය අප වෙනුවෙන් තිබෙන්නේ. ධර්මය තිබෙන්නේම අපේ ජීවිත ආලෝකමත් කරගන්නට. ධර්මය තුළ අපට හික්මෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ධර්මය තුළ අපේ ජීවිත ආලෝකමත් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. අවසර අපේ හාමුදුරනේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් දහම් දෙසන්නට. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා තම් භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි තම් භගවන්තං අරහන්තං සිරසා නමාමි. අපහිතයි ශී නිවේදක ජයනාත් ගුණවර්ධන මහත්මාණෙනි, සද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, ජාතික රූපවාහිනිය ඔස්සේ මේ සම්මාදිට්ඨි වැඩසටහන සඳහා අද දායකත්වයේ දරන්නේ අපගේම හිතයිෂී ගුරු මෞතුමියක් වන විශේෂයෙන්ම පන්නල ජාතික පාසලේ අපටත් ශිල්ප ශාස්ත්‍රකයා දුන් ගුරු මෞතුමියක් වන සීතා ස්වර්ණලතා පින්බර ගුරු මෞතුමිය ඇතුළු
ඒ සදැහැති පින්වත් පිරිස විසින්. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයටම බෙදා දෙන එක ජීවිතයට එකතු කරගන්න ලැබෙන වටිනාම පින්කමක්. ඒ පින්කමට දායක වෙන්න සම්බන්ධ වෙන්න මේ හැම දිනාටම අවස්ථාව සැලසුණා. මේ ධර්මය කියන්නේ අපේ හිත සුවපත් කරන දෙයක්. ඒ වගේම ධර්මය කියන්නේ කැළඹුණු හිතක් තමන්ට එකඟ කරගන්න ලැබෙන සුන්දර ඖෂධයක්. ඒ වගේම ධර්මය කියලා කියන්නේ චිත්ත පීඩාවන්ගෙන් පෙළෙන අයට හිත සකස් කරගන්න තියෙන සුන්දරම දෙයක්. සමහර වෙලාවට තමන්ට තමන්ගේ හිතේ යම් පීඩාවක් තියෙනකොට යම් කැළඹීමක් තියෙනකොට සද්ධර්ම දේශනාවකට සුළු මොහොතක් ඇහුම්කන් දෙනකොට ඒ කැළඹුණු ගතිය පීඩාකාරී ගතිය නැති වෙලා යනවා. ඒ වගේම විසිරුණු අවස්ථාවකදී මේ හිත සුළු වේලාවක් බණපදයක් ඇහෙනකොට එහෙම නැත්නම් පිරිත් සූත්‍රයක් කරි ඇහෙනකොට ඒ විසිරිච්ච හිත යම් තරමකට එකඟ වෙනවා. ඒක නිසා බොහෝ අයට යහපත පිණිස පවතින හිතසුව පිණිස පවතින ධර්මය බෙදා දෙන්න යම් පමණක දායකත්වයක් දරන්න මේ හැම දිනාටම ඒ වාසනාව සැලසීමෙන් බොහෝ දිනාට යහපත සිදු කරන පිරිසක් බවට මේ ඇත්තපත් වෙනවා. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන වටිනාම ගුණයක් තමයි අපි අපේ ජීවිතයට එකතු කරගන්න මහන්සි ගන්න ඕනේ. ඒ තමයි සද්ධාව. අද අපි කතා කරන්නේ සද්ධාවන්ත ශ්‍රාවකයෙක් වුණොත් සද්ධාව කියන ගුණය අපි අපේ ජීවිතයට ඇති කරගත්තොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් බෞද්ධ වුණේ කොහොමද කිව්වොත් ජයනාත් මහත්තයා අපි හැමෝම බෞද්ධ වුණේ අපේ අම්මයි තාත්තයි දෙන්න බෞද්ධ වෙච්ච හින්දා. අපේ අම්මා බෞද්ධ, තාත්තා බෞද්ධ, ඒ නිසා අපි පරම්පරාවෙන් බෞද්ධ. එතකොට අපි කියනවා අපි හොඳ බෞද්ධයෝ කියලා. ඒ අපි හොඳ බෞද්ධයෝ කියලා කියාගන්නේ සමාජමය වශයෙන් යම් වැදගත්කමක් තියෙනවා නම් අපිට, ඒ වගේම ආචාරශීලී ගුණධර්ම ඇතුව අපි ජීවත් වෙනවා නම්, ඒ පරම්පරාවට යම් කිසි අපකීර්තියක් නැත්තම් අපි කියනවා සාමාන්‍යයෙන් අපි හොඳ බෞද්ධයෝ කියලා. හැබැයි අපිට එපමණකින් බෞද්ධයෙක් වෙන්න පුළුවන්ද කියන එක හිතන්න ඕනේ. අම්මයි තාත්තයි බෞද්ධ වෙච්ච පමණින්ම ඒ පුතා බෞද්ධ වෙනවද? අම්මයි තාත්තයි බෞද්ධ වෙච්ච පමණින්ම ඒ දියණිය බෞද්ධ වෙනවද? එහෙම පරම්පරාවක් තිබුණට මේ සද්ධාවන්ත බෞද්ධයෙක් වෙනවා කියන එක එහෙම පරම්පරාවෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අම්මයි තාත්තයි බෞද්ධ වෙච්ච පමණින්ම අපිට බෞද්ධ වෙන්න පුළුවන්. හැබැයි සද්ධාවන්ත බෞද්ධයෙක් වෙන්න මව්පියන්ගේ සද්ධාවෙන් ඒ දරුවා සද්ධාවන්ත වෙන්නේ නැහැ. සද්ධාවන්ත බෞද්ධයෙක් වෙන්නේ කොහොමද කියන එක තමයි අද අපි ඉස්සරලාම දැනගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනකොට අවුරුදු 2500 ගණනකට ඉහතදී මේ ලෝකේ එක එක මතවාද වලින් පිරීලා තිබුණා. හැබැයි හැමෝම විමුක්තිය කියන කෙහෙව්වා. සමහරු බොහෝ දුෂ්කර ක්‍රියාවන් කරලා විමුක්තිය හෙව්වා. ඒ වගේම සමහර අය සැප සම්පත් අනුගමනය කිරීමෙන්, සැප සම්පත් භුක්ති විඳීමෙන් ඒ සැපයට තියෙන ඇල්ම අත්හැරලා විමුක්තිය සලස ගන්න පුළුවන් කියලා මතවල හිටියා. ඒ අයත් විමුක්තිය හෙව්වා. දැන් ඒ කාලේ එක එක තපස් ක්‍රම අනුගමනය කළා තියෙනවා. අජවෘත, ගෝවෘත, සුනක වෘත ආදී වශයෙන් තිබිලා තියෙනවා. අජවෘත කියන්නේ එළුවෙක් වගේ ඒ තපස් ක්‍රමයක් අනුගමනය කරන එක. ඒ වගේම ගවයෙක් වගේ තපස් ක්‍රමයක් අනුගමනය කරන එකට ගෝවෘත කියනවා. ඒ වගේම සුනක වෘත සාමාන්‍ය බල්ලෙක් වගේ, සුනකයෙක් වගේ තපස් ක්‍රම අනුගමනය කරන එක. ඒ එක එක තපස් ක්‍රම තිබිලා තියෙනවා. ඒ අය හිතුවා ඒ තපස් ක්‍රම අනුගමනය කිරීමෙන් මේ ශරීරයට දුක් දීලා
ඒ වගේම මේ සැපයට තියෙන කැමැත්ත අතෑරලා විමුක්තිය සලස ගන්න පුළුවන් කියන මතවල හිටියා. ඔන්න ඔය වගේ සමාජයක ලෞතරා බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ සුන්දර ඒ නිවන පිණිස පවතින ප්‍රතිපදාව අනුගමනය කරලා තමන් වහන්සේ විසින්ම ධර්මය අවබෝධ කරගෙන සර්වඥතා ඥාණයට එළඹෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කිසි කෙනෙක් හිටියේ නැහැ. එතකොට ඉස්සරලාම් බුදුරජාණන් වහන්සේ තපස්සු බල්ලික කියන වෙළඳුන්ට වෙළඳාම යන වෙළඳු දෙන්නේ. ඒ අයට බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්නේ හරි අපූර්ව විදිහකට. ඔය බුද්ධගයාව අසලින් ඒ කාලේ ඒ තිබුණු පාරේ යනකොට මේ තපස්සු බල්ලික කියන වෙළඳ සහෝදරයෝ දෙන්නගේ කලින් ජීවිතයක අම්මා දේවතාවියක්. මේ දේවතාවිය කල්පනා කරනවා මාගේ පුතාලට ලෞතුරා බුදුරජාණන් වහන්සේව සම්මුඛ කරවන්න ඕන කියලා. ඉතින් ඒ වෙලාවේ මේ දේවතාවිය අර රතපෙල නවත්තලා තමන්ගේ දිව්‍ය ආනුභාව බලයෙන් රතපෙල නවත්තලා පෙනී ඉඳලා මේ තපස්සු බල්ලික වෙළඳ දෙබෑයන්ට කියනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කිට්ටුවමයි වැඩ ඉන්නේ. ඔබලා ගිහිල්ලා ඔබලා ගාව තියෙනවා අග්ගල. ඒ වගේම ඔබලා ගාව තියෙනවා මීපැණි. අග්ගල සහ මීපැණි පූජාවක් තමයි කරලා තියෙන්නේ. විලඳ මීපැණි පූජාවක් නෙවෙයි. දැන් ගොඩක් අය හිතන් ඉන්නවා විලඳ මීපැණි පූජාව කියලා. විනය පිටකේ තියෙනවා ඒ කාරණාව මදුංච මදු ගෝලිකංච කියලා. ඒ කියන්නේ මීපැණි සහ අග්ගල. ඒ අය අතරමඟ අනුභවයට අරගෙන යන්නේ අග්ගල. ඒ අග්ගලා සහ මීපැණි දාණය තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට අරගෙන යන්නේ ඉස්සරලාම. ඒ වෙනකන් කිසි කෙනෙක් ලෝතුරා බුදුරජාණන් වහන්සේට සති ගණනාවක් වෙනවා දානයක් පූජා කළා තිබුණේ. උන්වහන්සේ විමුක්ති සුවේම්ම තමයි ඒ කාලය තුල වැඩවාසය කළේ. දැන් මේ තපස්සු බල්ලික දෙදෙනා අග්ගලා සහ මීපැණි දාණය අරගෙන යනකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට පාත්‍රයක් තිබුණේ නැහැ. මේ දානය පිළි අරගන්න පාත්‍රයක් නැහැ ජයනාත් මහත්තයා. ඇයි සම්බෝධියට ප්‍රථම තමන් වහන්සේගේ තිබුණු පාත්‍රය එදා ඒ ගංගාවේ පා කරලා යවනවා. එතකොට එතනින් පස්සේ බෝසතාණන් වහන්සේට භාජනයක් තිබුණේ නැහැ දාන ටිකක් පිළි අරගන්න. දැන් බුදුරජාණන් වහන්සේට පාත්‍රයක් නැති නිසා කල්පනා කරනවා තථාගතයන් වහන්සේලා වෙනත් භාජනයකට හෝ දෑතට ආහාර පිළිගැනීමක් කරන්නේ නැහැ. මම කුමකින්ද මේ දාණය පිළි අරගන්නේ කියලා හිතද්දිම හරි අපූරු දෙයක් වෙනවා. ඒ තමයි සතරවරන් දෙවිවරු ශෛලමය පාත්‍ර හතරක් එකිනෙහිම අරගෙන එනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ හිත දැකලා ශෛලමය පාත්‍ර හතරක් එකිනෙහිම අරගෙන එනවා. එතකොට බුදුරජාණන් වහන්සේට පාත්‍ර හතරකින් ප්‍රයෝජනයක් නැහැ. ඒ හතරම එකක් වෙනසේ අදිෂ්ඨාන කරගෙන ඒ ලද පාත්‍රයට තමයි අර තපස්සු බල්ලික දෙදෙනාගේ අග්ගලා සහ මීපැණි දාණය පිළි අරගන්නේ. ඒ අයට බුදුරජාණන් වහන්සේ එතනදී ඉතාමත් ලස්සනට ප්‍රීති වාක්‍යයක් දේශනා කරනවා. තථාගතයන් වහන්සේගේ නිකෙලෙස් භාවයේ ඇතුළත් වෙන බොහොම සුන්දර උදාණයක් පළ කරනවා. ඒ උදාණය අහලා තමයි මේ ඒකාන්තේම මහා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රෝන් වහන්සේ නමක් බව දැනගෙන ඒ වෙලාවේ මේ දෙන්නම බුදුරජාණන් වහන්සේවත් ධර්මය සරණ යන්නේ. දැන් බලන්න දාන ටිකක් පූජා කරලා බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන උන්වහන්සේගේ නිකෙලෙස් භාවය ගැන දැනගෙන උන්වහන්සේගේ නිකෙලෙස් ප්‍රීතිය දැනගෙන ඒ උදාණය පළ කරද්දී එය අහගෙන ඉඳලා මේ නම් තුන් ලෝකේම අග්‍ර ශාස්ත්‍රෝන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි කියලා බුදුරජාණන් වහන්සේ වඳුනගෙන එදා බුදුරජාණන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේවත් ධර්මයත් කියන දෙක විතරක් සරණ ගිය ශ්‍රාවකේ බවට පත් වෙනවා. ශ්‍රාවකයෝ දෙන්නේ බවට පත් වෙනවා. දැන් එතකොට අන්න එතනින් පටන් අරගෙන බරණැස ඉසිපතන මිගදායට භාග්‍යතුන් වහන්සේ වැඩම කළාට පස්සේ ඒ බරණැස ඉසිපතන මිගදායේදී පළවෙනි ධර්ම දේශනාව කරලා
පළවෙනි ධර්ම දේශනාව තමයි දම්සක් පැවතුන් දේශනාව. චතුරාර්ය සත්‍ය දේශනාව. ආන්ගේ පළවෙනි ධර්ම දේශනාවගේ කෙළවර අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වෙනවා. එතනින් පස්සේ දිගටම බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකව බිහි වෙන්නේ හැමතිස්සෙම ධර්මයක් අහලා. ඔයත් අහලා ඇති, ඔය පළවෙනි ධර්ම දේශනාවට සහභාගි වෙනවා සාතාගිර කියලා යක්ෂ සෙන්පති කෙනෙක්. එදා ඒ විශාල දිව්‍ය පිරිස අතර සාතාගිර යක්ෂ සෙන්පතිතුමා ධර්මය අහන්නට ඇවිත් හිටියා. ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන අතර ලෝකේ අසිරිමත් දේවල් වෙලා තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ අන්තිමට කියනවා, දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය මහත් වූ ආලෝකයක් ලෝකේ පැතිරුණා කියලා. එතකොට අතික්කම්ම දේවානම් දේවානුභාවಂತಿ, දෙවියන්ගේ දේවානුභාවයේ පවා ඉක්මවා ගිය මහත් වූ ආලෝකයක් ලෝකේ පැතිරුණා කියනවා. එතකොට ඒ වගේ සුවිශේෂී දේවල් වෙනකොට අර සාතාගිර යක්ෂ සෙන්පතිතුමාගේ යාළුවෙක් හිටිය හේමවත කියලා. එතකොට හේමවත හිටියේ හිමාලයේ. එතකොට මේ අසිරිමත් දේවල් සිද්ධ වෙනකොට මෙහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න හේමවත කියන යක්ෂ සෙන්පතිතුමා අහසින් යනවා සාතාගිරව හොයාගෙන. ඒ හොයාගෙන යනකොට මේ දෙදෙනා රජගහනුවර අහසෙදි මුණ ගැහෙනවා. ඒ රජගහනුවර අහසෙදි මුණ ගැහිලා සාතාගිරගෙන් හේමවත අහනවා, මේ ලෝකේ අසිරිමත් දේවල් වුණා, මේ මහානුභාව සම්පන්න ආලෝකයක් ලෝකෙ පැතිරිලා ගියා, ගස්වල අකාලේ මල් පිපුණා, මෙහෙම සුන්දර දේවල් සිද්ධ වෙන්න මොකද්ද හේතුව කියලා අහනවා. එතකොට සාතාගිර ලෝකෙට තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ වදාළ චතුරාර්ය සත්‍ය දේශනාව ඒ විදිහටම හේමවතට දේශනා කරනවා. ඒ වෙනකොට සාතාගිර යක්ෂ සෙන්පතිතුමා සෝවාන් ඵලයට පත් වෙන කෙනෙක්. ඒ දේශනාව අහලා අහසෙදිම අර හේමවත යක්ෂ සෙන්පතිතුමත් මාර්ගඵල අවබෝධ කරනවා. එතන සිද්ධ වෙන අසිරිමත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ දෙන්නගේ දහම් හඬ. ඒ කතාව පමණක් ඇහෙනවා රජගහනුවර එක සිටුමාලිගාවක සඳළුතලයේ හිටපු සිටු කුමාරිකාවකට. කතාව විතරයි ඇහෙන්නේ. හැබැයි ඒ කතාව ඇතුලේ තියෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය දේශනාව, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ආන්ගේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේව ඇස් දෙකින්වත් දකින්න නැතුව ඒ ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේව දකිනවා කවුද? ඒ සිටු කුමාරිකාව සෝවාන් ඵලයට පත් වුණා කියනවා. දැන් එතකොට මේ කතාවල් ඇතුලේ විස්මිත දේවල් තියෙනවා, අසිරිමත් දේවල් තියෙනවා. ඔය සමහර අවස්ථාවල එක එක ස්වාමීන් වහන්සේලා පවා ඔය විදිහේ විද්‍යාවල්, ඔය විදිහේ අසිරිමත් දේවල් මේ බුද්ධ ශාසනයේ ඇත්තේ නැහැ, ඕවා ධර්මයේ නෙවෙයි, ඕවා විනය නෙවෙයි කියලා, මේ ධර්මයේ තියෙන දේවල්, ඒ වගේම එකල ඇත්තටම සිදු වුණා යයි සැලකෙන ධර්මයේ තුල ඇතුළත් වෙන දේවල් තමන් වහන්සේලා විසින්ම බැහැර කරන අවස්ථා තියෙනවා, ගිහියන්ට කියන අවස්ථා තියෙනවා. නමුත් පින්වතුනි, මේ සමහර දේවල් තියෙනවා සියලු බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල, සියලු බුදුරජාණන් වහන්සේලාට අදාළ අසිරිමත් දේවල්. දැන් ওই ධම්සප් පැවතුම් සූත්‍රය දේශනා කරනකොට ලෝකේ පුරා මහත් වූ ආලෝකයක් පැතිරිලා යනවා කියන එක දේශනාවේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බුදු මුවින්ම දේශනා කරනවා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වෙනකොටත් මේ දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය මහත් වූ ආලෝකයක් ලෝකේ පැතිරෙනවා කියනවා. ඒ විතරක් නෙමෙයි, බුද්ධත්වයට පත් වෙන අවස්ථාවෙදි ඒක ඒ විදිහටම වෙනවා. අන්තිමට මහා පරිනිර්වාණයේදී ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට ඔය වගේ අසිරිමත් දේවල් වලින් පිරුණු ජීවිතයක් තමයි සම්බුදු ජීවිතය කියලා කියන්නේ. දැන් අපිට අපි මුලින්ම කතා කළා මෞපිය පරම්පරාවෙන් සද්දාලාභේ ලැබෙන්නේ නැහැ කියන එක. මෞපිය පරම්පරාවෙන් බෞද්ධ වුණාට සද්ධාව කියන එක මෞපිය පරම්පරාවෙන් ලැබෙන්නේ නැහැ කියන එක. එතකොට අපිට සද්ධාව ලැබෙන්නේ කොහොමද? ආන් ඒක තමයි අපි දැනගන්න ඕනේ. ඒ කාලේ සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ
වාද විවාද කොතාගෙන දැන් සච්චක බුදුරජාණන් වහන්සේ ළඟට ගියයි භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද කරන්න. සච්චකට අන්තිමට සිද්ධ වුණු දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ අහගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේම සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ බොහොම ද්වේෂයෙන්. ඒ අය අන්තිමට බුදුරජාණන් වහන්සේ අභියස සුවචකීකරු ශ්‍රාවකයන් බවට පත් වෙනවා. මම එක කතාවක් කියන්නම්. මේ ශ්‍රාවකව බිහිවෙන විදිහ. එක අවස්ථාවක දැන් දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ නැතිකරන්න එක උපක්‍රමයක් අනුගමනය කරනවා. ඔයත් අහලා ඇති, එක එක උපක්‍රම අනුගමනය කළානේ. එක අවස්ථාවකදී මේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ නැති කරන්න ගිජ්ජකූට පර්වතයේ මුදුනටම නැගලා මහා කළු ගලක් පෙරලනවා. තවත් අවස්ථාවකදී නාලාගිරි හස්තියව යකඩ දංවැල් වලින් මුදවලා රජ්ජුරුවන්ගේ නියෝග අරගෙන වීදියට බුදුරජාණන් වහන්සේ වඩිද්දි නාලාගිරිව යවනවා. තවත් අවස්ථාවකදී මෙන්න මෙහෙම දෙයක් කරනවා. කොහොම දෙයක්ද? ඒ කාලේ අජාසත්ත මහරජතුමාගේ නියෝගයක් ගන්නවා දේවදත්ත. මොකද්ද මේ නියෝගය? ආයුධ සන්නද්ධ පුරුෂයන් පිරිසක් අජාසත්ත රජුරුවන්ගෙන් ඉල්ල ගන්නවා. ආයුධ සන්නද්ධ, ආයුධ දරාගත්තු පුරුෂයන් පිරිසක් ඉල්ල ගන්නවා. අජාසත්ත රජුරුවන්ගෙන් නියෝගයක් ගන්නවා දේවදත්ත ස්වාමීන් වහන්සේ කියන දෙයක් නුඹලා කරපල්ලා කියලා. එතකොට දේවදත්ත කියන දෙයක් කරන්න කියන නියෝගයත් එක්ක තමයි දැන් මේ පිරිස එළියට එන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එක පාරක් අයිනේ ගහක් යට වැඩවාසය කරනවා, රුක් සෙවණක වැඩවාසය කරනවා. එතනදී දේවදත්ත දැනගන්නවා දැන් කොහෙද මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. දැනගෙන එක මිනිස්සෙකුට අඬ ගහලා කියනවා, හයි හත්තිය තියෙන දක්ෂ එක පුරුෂයෙකුට අඬ ගහලා කියනවා, මේ පාරේ ඔබ යන්න. ගිහින් අන්න අසවල් තැන ඉන්නව ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ. ඔබ කරන්න ඕනේ දේ රජ්ජුරුවන්ගේ නියෝගයත් මගේ නියෝගයත් අනුව ඔබ ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ජීවිතේ නැති කරන්න ඕනේ. ජීවිතේ නසන්න ඕනේ. උන්වහන්සේගේ ජීවිතේ නසලා නැති කරලා උන්වහන්සේව ඝාතනය කරලා ඔබ ආපහු මේ පාරේ එන්න බෑ. ඔබ ආපහු එන්න ඕනේ මෙන්න මේ පාරේ කියලා වෙන පාරක් පෙන්නනවා. මේ කතාව ගොඩක් අය අහලා නැහැ. දුනුවායිය දෙව කියන එක විතරයි ගොඩක් අය අහලා තියෙන්නේ. එතකොට දැන් මෙතන ඇත්තටම ආයුධ සන්නද්ධ දක්ෂ පිරිසක් මේ. එක මිනිස්සෙකුට කතා කරලා දේවදත්ත හාමුදුරුව කියනවා, අන්න අහවල් තැන ඉන්නවා බුදුරජාණන් වහන්සේ, ඔබ ගියන්න මේ පාරේ ගිහින් භාග්‍යතුන් වහන්සේව ඝාතනය කරන්න ඕනේ. හැබැයි ඔබ ආපහු වෙන්න ඕනේ මෙන්න මේ පාරේ කියලා වෙන පාරක් පෙන්නනවා. දැන් ඊළඟට තව පුරුෂයෝ දෙදෙනෙකුට කතා කරනවා ජයනාත් මහත්තයා. කතා කරලා කියනවා, මෙන්න මේ පාරේ එනවා තනි මිනිස්සේ. මෙන්න මේ එන තනි මිනිස්සයව මරලා ඔබලා දෙදෙනා එන්න ඕනේ මෙන්න මේ පාරේ. අර බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ නසපු කෙනාව මරන්න දෙන්නෙක් යවනවා. ඊළවසේ තව හතර දෙනෙක් කැඳවලා කියනවා, ඔබලා යන්න ඕනේ මෙන්න මේ පාරේ. මේ පාරේ එනවා පුරුෂයෝ දෙන්නෙක්. ඔබලාට කරන්න තියෙන මේ දෙදිනාව මරලා මෙන්න මේ පාරේ නේක. දැන් ඔය විදිහට ඒ හතර දෙනාව මරන්න අට දෙනෙක්. ඒ අට දෙනාව මරන්න 16ක්. ඒ 16 දෙනාව මරන්න 32 දෙනෙක්. ඒ 32 දෙනාගේ ජීවිතේ නැති කරන්න 64ක්. ඔය විදිහට දැන් සාමූහිකව මේ සාමූහික ඝාතනය සැලසුමක් මේක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ නැති කරන එක තමයි මේකේ මූලිකම කාරණාව. බලන්න මේ දේ සිද්ධ වෙනකොට කවුද මේක කළේ කියලා හොයාගන්නවත් බැරි වෙන විදිහට දේවදත්ත හාමුදුරුවන්ගේ සැලසුමක් තමයි මෙතන සිද්ධ වුනේ. ඒ වෙලාවේ අර පළවෙනි පුරුෂයා දැන් අර පාර දිගේ යනකොට බුදුරජාණන් වහන්සේව දකිනවා. පළවෙනි කෙනා යන්නේ මොකටද? භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ නැති කරන්න. දැන් එතකොට දේවදත්ත හාමුදුරුවන්ගේ නියෝගයත් රජ්ජුරුවන්ගේ නියෝගයත් දෙකම අනුව මෙයා කළ යුතු දේ තමයි
භාග්‍යතුන් වහන්සේව ඝාතනය කරන එක. ධර්මයේ තුල තියෙනවා මෙහෙම. භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා තථාගතයන් වහන්සේගේ ජීවිතේ අනුන්ගේ උපක්‍රමයකින් ජයනාත් මහත්තයා නැති කරන්න කාටවත් බෑ කියලා. සාරාසංකේයී කල්පලක්ෂයන්නේ සමහර බෝසතාණන් වහන්සේලා. අපේ මහ බෝසතාණන් වහන්සේගේ පාරමී කාලයේ සාරාසංකේයී කල්පලක්ෂයක්. එතකොට සමහර මහ බෝසතාණන් වහන්සේලා අටාසංකේයී කල්පලක්ෂයක්. සමහර මහ බෝසතාණන් වහන්සේලා සොළසාසංකේයී කල්පලක්ෂයක්. එතකොට අපේ මහ බෝසතාණන් වහන්සේ සාරාසංකේයී කල්පලක්ෂයක්. මොනවද ඒ සාරාසංකේයී කල්පලක්ෂයක් කළේ? බුදු කෙනෙක් වෙන්න ඕන කරන පින්කම් සියල්ලම, බුදු කෙනෙක් වෙන්න අවශ්‍ය කරන කැපකිරීම් සියල්ලම, බුදු කෙනෙක් වෙන්න අවශ්‍ය කරන පාරමී ධර්මයන් සියල්ලක්ම සම්පූර්ණ කළ අවසන් ඒ උත්තමයන් වහන්සේගේ ජීවිතයට හානියක් කරන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා ජනත් මහත්තයා, අට්ඨානමේතං භික්කවේ අනවකාසෝ යන් පරූපක්කමේන තථාගතේන ජීවිතා ඕරෝපෙන්ති. මහණෙනි, අනුන්ගේ උපක්‍රමයකින් තථාගතයන් වහන්සේලාගේ ජීවිතය තොර කරන්න පුළුවන් කියන එක, නැති කරන්න පුළුවන් කියන එක සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියනවා. එතකොට මේ අත තේරුම් ගන්න, කවදාවත් කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත නැති කරන්න බෑ. ඒක තමයි ඇත්තම කතාව. එතකොට ආන් ඒ වගේ මහා පින්වන්ත තේජවන්ත උත්තමේ ළඟට අර පුරුෂයා යනකොට කුමක්ද දැනෙන්නේ හිතට? හොඳටම බය ඇති වෙනවා කියනවා. ඇයි? නියෝග දෙකක් තියෙනවා මරන්නම ඕනේ. ඒ කාරණාවෙනුත් ඒ පුරුෂයා මහා බයක් ඇති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි, මහා පුරුෂ ලක්ෂණ 32කින් යුක්ත, ඉතාමත් සුන්දර දේහයකින් යුක්ත, ඒ වගේම මහා තේජාන්විත බුද්ධකායක් තියෙන අසහාය වූ ශාස්ත්‍රෝන් වහන්සේ නමක්ව දකින කොටත් උන්වහන්සේ ගැන මහා පුදුම හැඟීමක් ඇති වෙනවා. ඒ නිසා මේ පුරුෂයා කල්පනා කරනවා, මං කොහොමද මේ වගේ මහෝත්තමයෙක්ව නසන්නේ, මං කොහොමද මේක කරන්නේ කියලා. මේ ඇඟේ රෝමකූප කෙලින් වුණා කියනවා, බය ඇති වුණා කියනවා, මං කොහොමද මෙහෙම දෙයක් කරන්නේ කියලා. එතකොට ඒ පුරුෂයාගේ හිත දකිනවා භාග්‍යතුන් වහන්සේ. ඒ පුරුෂයාගේ හිත දැකලා ඒ පුරුෂයාට සාන්ත මధుර ස්වරයෙන් කියනවා, එම්බා පුරුෂේ බය වෙන්න එපා, මෙහෙ එන්න. බය වෙන්න එපා, මෙහෙ එන්න. ওই වචන ටික ඇහෙනකොට ආයුධ ටික පැත්තකට විසික් වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සිරිපාමුල වැඳ වැටලා වාඩි වෙනවා. දැන් බලන්න හිතලා, අපේ ශාස්ත්‍රෝන් වහන්සේගේ මහා කරුණාව කොයිතරම් ශක්තිමත්ද කියලා. අපේ හිතවලත් කරුණාව කියන එක ඇති වෙනවා. අනුන්ගේ දුකේදී ජයනාත් මහත්තයා හිත උණු වෙන ගතියක් තියෙනවනේ. ආන් ඒකට තමයි කියන්නේ කරුණාව කියලා. තව කෙනෙක් දුකට වැටෙනකොට ඒ දුකට වැටෙන කෙනා දිහා බලලා හිත උණු වෙන ගතිය. දැන් එතකොට හිත ගලක් වගේ නම් ඒ කෙනා ලේසියෙන් කරුණාව කියන එක උපද්දව ගන්නෑ. දැන් සාමාන්‍යයෙන් අපිට උපදින කරුණාවක් තියෙනවා. තිරිසන් සතෙකුගේ වුණත් දුකේදී අපේ හිත උණු වෙන ගතියක් තියෙනවා. සතෙක් බඩගින්නේ ඉන්නකොට අපේ හිත උණු වෙන ගතියක් තියෙනවා. ඒක කරුණාව තමයි. හැබැයි ජානත් මහත්තයා, සම්බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව කියන එක අපේ හිතේ උපදින කරුණාවට වඩා හාත්පසින් වෙනස්. තමන් වහන්සේගේ ජීවිතේ නැති කරන්න ආපු මිනිස්සයට ඒ වරදට සමාව දීලා, ඒ තමන් වහන්සේගේ ජීවිතේ නැති කරන්න ආපු මිනිස්සයව ධර්මයේ තුල පිහිටවන්න තරම් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියන එක මහා තේජවන්තයි. එතකොට බුදුරජාණන් වහන්සේ අර තමන් වහන්සේ ඉදිරියේ දෙපාමුල වැඳ වැටිලා වාඩි වුණු කෙනාට දේශනා කරන්නේ මොකද්ද? සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ලස්සන ධර්මපර්යායක්. ඔය ඇත්ත අහලා ඇති බුදුවරුන්ගේ තියෙනවා අනුපිළිවෙල කතාව කියලා එකක්. ආනුපුබ්බී කතං කතේසි කියලා දේශනාවේ තියෙනවා පාලියෙන්. අනුපිළිවෙල කතාව දේශනා කළා කියලා.
ඔය අනුපිළිවෙල කතාව කියන දහම් පර්යාය අපිට දේශනා කළාට, ඒ කියන්නේ අපි දේශනා කළාට කාටවත් මාර්ගඵල ලබන්න බෑ. එහෙම කුසලතාවයක්, ඒ දේශනා ප්‍රාතිහාරයක් අපිට නෑ. ඔය ආදේශනා ප්‍රාතිහාරය කියන එක තියෙන්නේ බුදුරජාණන් වහන්සේලට විතරයි. ඒ ආදේශනා ප්‍රාතිහාරය තුළ තියෙන බොහොම විචිත්‍ර ධර්මපර්යායක් තමයි ජයනාත් මහත්තයා ඔය අනුපිළිවෙල කතාව කියන එක. මොකද්ද මේ අනුපිළිවෙල කතාව කියන්නේ? මෙන්න මෙහෙම. ඉස්සරලාම කියලා දෙනවා දන් දෙන එකේ ආනිසංස, දාන කතා. දැන් දන් දීමේ ආනිසංස දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ අපි මේ දේශනා කරනවා වගේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කෙනෙකුගේ හිතට ඒක තදින්ම දැනෙනවා. එතකොට කාලයක් තිස්සේ කෙනා කර්මඵල විශ්වාස කළේ නැත්තම්, ඒ කියන්නේ පින්කලෝ සැප විපාක ලැබෙනවා, පව්කලෝ දුක් විපාක ලැබෙනවා කියන එක පිළිගත්තේ නැත්තම්, ඒ සම්මා දිට්ඨිය උපදින ආකාරයටම බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවල් විසිතුරුයි. දාන කතාව ඊළඟට කියලා දෙනවා, සීල කතා, සිල් රකින්න කේ ආනිසංස. එතකොට ඒ කෙනා කාලයක් තිස්සේ දුසිරිත කළා නම්, කයින් වචනෙන් ඉතින් දුසිරිත කළා නම්, ඒ දුසිරිත අත්හැරෙන විදිහටම බුදුරජාණන් වහන්සේ ලස්සනට ඒ කෙනාගේ හිතට යන විදිහට මේ ධර්මයේ දේශනා කරනවා. සීල කතා. ඊළඟට සග්ග කතා. සග්ග කතා කියන්නේ දැන් පින් කරගෙන ඒ පින්කම් වලින් සුගතිය යනවා කියන කාරණාව. සීල් රැකලා දන් දීලා, ඒ දන් දීමෙන් සීල් රැකීමෙන් රැස් කරගත්තු පිනෙන් සුගතිලාභේ ලැබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුගතිය ගැන. සග්ග කියන්නේ සුගතිය. සුගතිය කියන්නේ එතකොට දිව්‍ය ලෝක, මනුස්ස ලෝක. එතකොට ওই සග්ග කතාව දේශනා කරද්දී පින නිසා සැප ලැබෙනවා කියන කාරණාව හොඳට ඒ කෙනා තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයන්ගේ ආදීනව. දිව්‍ය ලෝකේ උපන්නත්, මනුස්ස ලෝකේ උපන්නත්, කොච්චර සැප සම්පත් ලැබුණත්, පින නිසා කොයිතරම් සැපත උදා වුණත්, ඒ සැප නිසා සැපයට ඇලෙන ස්වභාවයත් එක්ක මේ බැඳෙන කාමයන්ගේ තියෙන ආදීනව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය අනුපිළිවෙල කතාව. අපි කොච්චර ඔය කතාව දේශනා කළත් අපිට බෑ කෙනෙක්ව ඒ ධර්මයේ තුලින් ඒ ආකාරයට හික්මවන්න. බුදුවරුන්ගේ තියෙනවා ඒ කුසලතාවේ. කාමයන්ගේ ආදීනව දේශනා කරනවා. ඊළඟට කාමයන්ගේ තියෙන පහත් ස්වභාවය ගැන දේශනා කරනවා. කාමයන්ගේ තියෙන පහත් ස්වභාවය කියන්නේ සමහර වෙලාවට මේ පංචකාමයේ නිසාම නිරේට වැටෙනවා. පංචකාමයේ නිසාම පෙරේත ලෝකවලට වැටෙනවා. දුක්ඛිත තත්වයන්ට වැටෙනවා. ඒ කාමයන්ගේ තියෙන ලාමක ස්වභාවය ගැන දේශනා කරනවා. ඊළඟට කියනවා අන්තිමට ওই කාමයේ අතෑරීමේ ආනිසංස. ওই ටික දේශනා කරනකොට ලස්සන උපමාවක් තියෙනවා. හොඳට කිලුටු වෙච්චි, හොඳටම දුර්වර්ණ වෙච්චි රෙදි කෑල්ලක් තියෙනවා. ඔය රෙදි කෑල්ලකට, දුර්වර්ණ වෙච්චි කිලුටු වෙච්චි රෙදි කෑල්ලට සායම් පෙව්වට ඒක ලස්සන වෙන්නේ නැහැ කියනවා. ඒ දුර්වර්ණ වෙච්චි කිලුටු වෙච්චි රෙදි කෑල්ල හොඳට පිරිසිදු වතුරෙන් සෝදලා අර කිලුටු යවලා පැල්ලම් යවලා ලස්සනට බබලන්න ගන්නවා වගේ අර අනුපිළිවෙල කතාව ශ්‍රවණය කරන කෙනාගේ හිතේ තියෙන රාගාදී කෙලෙස් යටපත් වෙනවා කියනවා. එතකොට බලන්න එතන ගන්න උපමාව කිලුටු වෙච්චි වස්ත්‍රයක් හොඳට සායම් පවන්න සුදුසු ආකාරයට සෝදලා පිරිසිදු කළා වගේ කියනවා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ අර ශ්‍රාවකයාට සියලු බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්ඛංශික දේශනාව වන චතුරාරි සත්‍ය දේශනාව දේශනා කරනවා කියනවා. එතකොට ඔතනදී ওই චතුරාරි සත්‍ය දේශනාව දේශනා කරනවා කියද්දී අද වගේ පැයක් නෙවෙයි. පැයක්ද, දෙකක්ද, තුනක්ද, හතරක්ද, ඒකේන ඒ ධර්මයේ වටහා ගන්න තෙක්ම ඒ වාඩි වෙලා ඉන්න තැනදිම ඒ දේශනාව මාර්ගඵල අවබෝධ කරන තෙක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ප්‍රතිඵලයක් අත්දකින තෙක්ම දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ කෙනාට ධර්මයේ මෙන්න මෙහෙම අහන්න ලැබුණොත් ඒ කාන්තේම මාර්ගඵල අවබෝධ කරනවා කියලා. ඔන්න ඕකට කියනවා බුදුරජාණන් වහන්සේලාගේ ආදේශනා ප්‍රාතිහාරය කියලා.
කෙනෙක්ව පින තියෙනවා නම් මාර්ගඵල ලබන්න, ඒ කෙනාට ඒ මාර්ගඵලය උපද්දවලා මිසක් භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාව අවසන් කරන්නේ නැහැ. ඒකාන්තයෙන්ම මාර්ගඵල අවබෝධ කරගන්න උපකාර කරනවා. ආන් ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව. අර තමන් වහන්සේගේ ජීවිතේ නැතිකරන් ආපු මිනිස්සයාටත් ඔය විදිහටම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. එතනදිම ඒකිනා සෝතාපන්න ඵලයටත්පත් වෙලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ තියෙන මෝඩකම නිසා, මගේ තියෙන බාලකම නිසා, මගේ තියෙන අඥානකම නිසා ස්වාමීනි වරදට වැටුණා. දැන් එතනදී ඒ පින්වන්ත කෙනා කියන්නේ නැහැ මම මේ වරදට වැටුනේ දේවදත්ත හාමුදුරුව නිසා, මම මේ වරදට වැටුනේ අජාසත් රජුරුව නිසා, ඒ අයගේ නියෝගය නිසායි මම මේ දේ කළේ, මම නෙවෙයි වැරදි, ඒ අය තමයි මෙතනදි වැරදි කියලා කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මෙතන කියනවා මගේ තියෙන අනුවණ භාවයේ නිසා, මගේ තියෙන බාල භාවයේ නිසා, මගේම තියෙන අඥාන භාවයේ නිසා ස්වාමීනි මං වරදට වැටුණා. ස්වාමීනි ඒ වරද වරදක්සේ දැකලා නැවත එබඳු වරදක් සිද්ධ නොවීම පිණිස මම සංවර වෙනවා කිව්වා. එහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් පුරුෂය යම් කෙනෙක් වරද වරදක් හැටියට දකිනවා නම් ඒක දියුණුවක්මයි කියනවා. දැන් තමන් තුළ ඇති වරද, තමන් තුළ ඇති වරදක් හැටියට තමන්ම දකිනවා නම් ඒක දියුණුවක්මයි කියනවා. එතකොට තමන්ම කල්පනා කරලා තමන්ම තීරණය කරලා ඒ වරද අතාරිනවා නම් ඒක මේ ආර්ය විනය දියුණුවක් කියනවා. මෙතන ජයනාත් මහත්තය ආර්ය විනය කියලා කිව්වට මේක අමුතු දෙයක් නෙවෙයි. මේ ආර්ය විනය දියුණුවක් කියන්නේ කෙනෙක් ධර්මය අහලා තේරුම් ගත්තොත් එයා සම්බුද්ධ ශාසනය තමයි තේරුම් ගන්නෙ. එතකොට අන්න එහෙම කෙනෙක් තමන්ගේ අඩුපාඩු තමන්ම දකිනවා නම් ඒක ශාසනීය දියුණුවක් කියනවා. ඒකයි මෙතන කියන්නේ ආර්ය විනය දියුණුවක් කියලා. දැන් එතකොට බලන්න, තමන් වහන්සේගේ ජීවිතේ නැතිකරන් ආපු මිනිසයා තමන් වහන්සේගෙම ශ්‍රාවකයෙක් වෙනවා. අන්තිමට කියනවා අභික්කන්තම් බන්තේ අභික්කන්තම් බන්තේ. ওই කතාව ධර්මයේ ගොඩක් තැන්වල තියෙනවා. අභික්කන්තම් බන්තේ අභික්කන්තම් බන්තේ කියන්නේ దేవතාවම්ම කියනවා අභික්කන්තම් බන්තේ අභික්කන්තම් බන්තේ කියලා. මෙතන අභික්කන්තම් බන්තේ කියලා කියන්නේ ස්වාමීනි හරිම ලස්සනයි. ඒකිනම් සතුටු වෙන විදිය. දේශනාවක් අහලා අන්තිමට සතුටු වෙනවා. හරිම ලස්සනයි ස්වාමීනි හරිම ලස්සනයි. අභික්කන්තම් බන්තේ අභික්කන්තම් බන්තේ. ඊළඟට කියනවා සෙය්‍යතාපි බන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය. ස්වාමීනි හරියට මේ යටට හරවලා තිබිච්ච දෙයක් උඩට හරවලා පෙන්නවා වගේ කියනවා. යටට හරවලා තියෙන තාක්කල් ඒක වැහිලා තියෙන්නේ. හැබැයි ඒක මතු කරලා පෙන්නනවා නම් විවෘත වෙනවා. ආන්ගේ යටට හරවලා තිබිච්ච දෙයක් උඩට හරවලා පෙන්නවා වගේ කියනවා. ඊළඟට කියනවා පටිච්චන්නම් වා විවරය. වැහිලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නවා වගේ කියනවා. ඔය විදිහට නොඑක් ආකාරයෙන් වර්ණා කරලා අන්තිමට කියනවා අද ඉඳලා ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අද ඉඳලා මම ධර්මයේ සරණ යනවා. අද ඉඳලා මම සංඝරත්නයේ සරණ යනවා. දැන් හිතලා බලන්න අපි ওই විදිහටද සරණ ගියේ කියලා. දැන් අපි බුදුරජාණන් වහන්සේව සරණ ගියේ ওই විදිහටද? අපි ධර්මයේ සරණ ගියේ ওই විදිහටද? අපි සංඝරත්නයේ සරණ ගියේ ওই විදිහටද? නැහැ. අපේ අම්මල තාත්තල ඕක කිව්වා. අපිත් එහෙමම ඕක කිව්වා. අම්මල තාත්තල කියපු ගාථාවල් ටික අපි පුරුදු වුණා. අපිත් ඒ විදිහටම කිව්වා. ඒ වගේම පරම්පරාවෙන් ඉගෙනගත්තු කතාවල් ටික ඉගෙන ගත්තා. ඒ විදිහටම අපිත් ඒක පුරුදු වුණා. හැබැයි විශේෂ අවබෝධයක් අපි ලැබුවේ නැහැ. එනම් විශේෂ අවබෝධයක් ලබන්න නම් ඒ අවබෝධය ලැබෙන ධර්මය තාමත් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ ධර්මය අපි තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. දැන් එතකොට සද්ධාව කියන්නේ මොකක්ද එහෙනම්? සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවාති. දැන් මන් දැන් ඕක කියද්දිම මේ ඇත්තන්ට හිතෙයි ඔය ගාථාව අපි දන්නවනේ.
බය වුණාම කියන ගාතාව. බුද්ධ වන්දනා කරනකොට කියන ගාතාව. මොකක් හරි තමන්ට දුකක් පීඩාවක් ඇති වෙච්ච වෙලාවට කියන ගාතාව. ගාතාව දන්නවා. හැබැයි ගාතාවේ මුලින්ම තියෙනවා කොහොමද? සද්ධාති තථාගතස්ස බෝධින්. අන්න ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරන්නේ වෙයි. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ සද්ධාති කියන්නේ අදහනවා. මෙතන අදහනවා කියන්නේ ওই දෙවියන් අදහනවා වගේ නෙවෙයි. විශ්වාස කරනවා කියන එක. මොකද්ද අපි විශ්වාස කරන්නේ? තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ බෝධින් කියන්නේ අවබෝධය. කොහොමද ඒක අපි විශ්වාස කරන්නේ? ආන් ඒ ගාථාවේ තියෙන විදිය ඉතිපිසෝ භගවාරහ. මේ මේ විදිහට බුදුරජාණන් වහන්සේට කියනවා අරහං කියලා. එතකොට අපි ඇත්තටම දන්නවද බුදුරජාණන් වහන්සේට අරහං කියන්නේ ඇයි කියලා? සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම, දැන් රාගාදී සකල ක්ලේශයන් ප්‍රහාණය කළ නිසා අරහං වනසේක. ඒ වගේම දෙව්මිනිස් ලෝකයාගේ ආමිස ප්‍රතිපත්ති පූජාවල්වලට සුදුසු නිසා අරහං වනසේක. ඒ වගේම සංසාර චක්‍රයේ අරසිඳලු නිසා අරහං වනසේක. දැන් මෙහෙම කියයි. ඒ ටික දන්නවා. හැබැයි මෙතන දැනගන්න එකයි අවබෝධයයි කියන එකයි වෙනස්. දැන් අපි ගුණ ටික ඔක්කොම කටපාඩමින් දැනගෙන හිටියට ඒ කටපාඩමින් දැනගෙන ඉන්න එකත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන අපි තුල ඇති කරගන්න අවබෝධයත් කියන එක ලොකු පරතරයක් තියෙන එකක්. දැන් දැනගෙන හිටියානම් දැනගෙන ඉන්න අයට සද්ධාව තියෙන්න ඕනේනේ. නමුත් අද කාලේ ওই දැනගෙන ඉන්න බුදුගුණ දැනගෙන ඉන්න කතිකාචාර්යවරු ඕන තරම් ඉන්නවා. බුදුගුණ දැනගෙන ඉන්න මහාචාර්යලා ඕන තරම් ඉන්නවා. ඒ වගේම බුදුගුණ දැනගෙන ඉන්න අය ඕන තරම් ඉන්නවා. හැබැයි බුදුගුණ දැනගෙන හිටියත් බුදුගුණ කියන්න පුළුවන්කම තිබ්බත් සද්ධාව කියන එක නැත්තේ අර බුදුරජාණන් වහන්සේගේ ගුණය ධර්මයේ තුලින් දකින්න නැති හින්දා. බුදුරජාණන් වහන්සේගේ ගුණය ධර්මයේ තුලින් දකින්න නම් කොහොමද අපි ඒ සද්ධාව ඇති කරගන්නේ? ඒ සද්ධාව ඇති කරගන්න නම් ජයනාත් මහත්තයා ධර්මය අහන්නම ඕනේ. අද කාලේ හරි සංවේගයි. මේ ධර්මය අහන්න ඕනේ කියලා අපි කිව්වට ඉතාම සීමිත පිරිසක් තමයි ධර්මය අහන්නේ. මම කියන්නේ ගොඩාක් අයට මේ සංසාරේට බය නැහැ. ඒ වගේම පව් කරන්න ලැජ්ජාව නැහැ. පව් කරන්න කිසිම බයක් නැහැ. හැබැයි අර අම්මගේ තාත්තගේ පරම්පරාවෙන් බෞද්ධ. අම්මා බෞද්ධ, තාත්තා බෞද්ධ, පුතාලා බෞද්ධ, දුවලා බෞද්ධ. එහෙම බෞද්ධ වුණාට ඒ තමන්ගේ බෞද්ධකම එහෙම්මම තියාගෙන ඇයි අකුසල් කරන්නේ? තමන්ගේ බෞද්ධකම එහෙම්මම තියාගෙන ඇයි දුරාචාර කරන්නේ? තමන්ගේ බෞද්ධකම එහෙම්මම තියාගෙන ඇයි අරක්කු බොන්නේ? තමන්ගේ බෞද්ධකම එහෙම්මම තියාගෙන ඇයි පෞල් ජීවිත අවුල් කරගන්න වැඩ කරන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි අවබෝධයක් ඇතිව මේ කියන සද්ධාව උපදවාගත්තු නැති එක. සද්ධාව උපදවා ගන්න අපි ගොඩක් දක්ෂ වෙන්න ඕනේ. අපි හිතමු මෙහෙම. දැන් තමන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. මේ විදිහේ ධර්ම දේශනාවක් හරි, එහෙම නැත්නම් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් කරන ධර්ම දේශනාවක් හරි, එහෙම නැත්නම් ත්‍රිපිටකය කියවන්න හරි අවස්ථාව ලැබෙනවා. එහෙම අවස්ථාව ලැබෙන්නේ හැමතිස්සෙම තමන්ට තමන්ගේ ජීවිතය ගැන හොයන කෙනාට, අධ්‍යයනය කරන කෙනාට. ඒ අධ්‍යයනය කරන කෙනාට ලැබෙනවා ධර්මය අහලා ඉගෙන ගන්න අවශ්‍ය කරන අවස්ථාව. ඒ අවස්ථාව ලැබෙනකොට එයා බොහොම ආසාවෙන් මේ ධර්මය අහද්දි අන්න ඒ කෙනාට අවස්ථාව ලැබෙනවා සද්ධාව ඇති කරගන්න. කොහොමද එහෙම වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා ජයනාත් මහත්ය ගැඹුරු දේවල්. ඔය ඇත්ත අහලා ඇති පටිච්ච සමුප්පාදය. දැන් පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට ඇත්තටම පටිච්ච සමුප්පාදය කියන්නේ ගැඹුරු දෙයක්. අවිද්‍යා පත්‍යා සංඛාරා කියලා පටන් ගන්නවා. ඒ වගේම ජාති පත්‍යා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කියලා අවසන් වෙනවා. ඒ වගේම අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා පටන් ගන්නවා. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධ්‍යಂತಿ කියලා ඉවර වෙනවා.
දැන් ඔය ටික කටපාඩම්නේ. හැබැයි ඕක ඇතුලේ තියෙනවා මහා ගැඹුරු ධර්මයක්. ඒ ගැඹුරු ධර්මයේ අහද්දි සමහර විට ඈනුන් යනවා, එපා වෙනවා, නිදි කිරා වැටෙනවා, නැගිටලා යන්න හිතෙනවා. දැන් තමන්ම කල්පනා කරනවද තමන්ට එහෙම හිතෙන්නේ ඇයි කියලා? ඒ එච්චර ගැඹුරු ධර්මයක් තමන්ගේ හිතට යන්නේ නැත්තේ තමන්ගේ හිත වහගත්තු කෙලෙස් ධර්මයන් තියෙන හින්දා. එතකොට තමන් සූදානම් නැහැ ඒ කෙලෙස් දුරු කරලා ඒ ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න. හැබැයි නිකමට හිතන්න, තමන්ට නොතේරුණත් අපිට නොතේරුණත් ඒ වගේ මහා ගැඹුරු ධර්මයක් කොහොමද උපන්නේ කියලා. ඒ ධර්මයේ උපන්නේ ජයනාත් මහත්තයා බුදුරජාණන් වහන්සේගේ හිතේ. අර බෝධි මූලයේදී දසබිම්බරක් මාරසේනාව ඒ අවස්ථාවේදී බෝසතාණන් වහන්සේව පරද්දවන්න එද්දී, ඒ දසබිම්බරක් මාරසේනාව මහබෝසතාණන් වහන්සේ විසින් පරද්දවලා බෝධි මූලයේදී අවබෝධ කොට වදාළ යම් සර්වඥතා ඥාණයක් ඇද්ද, ඒ සර්වඥතා ඥාණයත් එක්කම බුදුරජාණන් වහන්සේගේ හිතේ උපදින ධර්මයක් තමයි ගැඹුරු ධර්මය. ඔය ඇත්ත දන්නවද? බුදුරජාණන් වහන්සේටම හිතෙනවා තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළාට පළක් වෙන එකක් නැහැ කියලා. එතන කියනවා මෙහෙම, අධිගතෝකෝ මෙයායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරණබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ පණ්ඩිත වේදනියෝ. මම මේ අවබෝධ කොට වදාළ ධර්මයේ ගැඹුරුයි. මේ ධර්මය කෙනෙකුට දකින්න දුෂ්කරයි. මේ ධර්මය අවබෝධ කරන්නත් දුෂ්කරයි. හැබැයි මේ ධර්මය සාන්තයි, ප්‍රණීතයි, තර්කයට ගෝචර නෑ. ඒ කියන්නේ වාද විවාද කරලා වටහ ගන්න තියෙන එකක් නෙවෙයි. ඊළඟට බුද්ධිමත් අයට තමන්ගේ නුවණින් තේරුම් ගන්න තියෙන ධර්මයක්. මේ ධර්මය මා විසින් දේශනා කරද්දී ලෝක සත්වයා අවබෝධ කරගන්නේ එකක් නෑ කියලා බුදුරජාණන් වහන්සේටම සිතුවිල්ලක් පහළ වෙනවා. එතකොට හිතන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොච්චර ගැඹුරුද කියලා. පස්සේ මහා බ්‍රහ්මයා තමයි ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්නේ. ඒ ආරාධනාව පරිදි තමයි අවුරුදු 45ක් පුරා මේ ගැඹුරු ධර්මයේ දේශනා කරන්නේ. එතකොට මතක තියාගන්න, ආංගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු හිතේ තමයි මේ ධර්මයේ උපන්නේ. එහෙනම් එහෙම ධර්මයකින් පරිපූර්ණ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨයිද? ආංගේ බුදුරජාණන් වහන්සේව සරණ ගියොත් අපිට වරදින්නේ නැහැ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න මූලික වෙන දේ තමයි සද්ධාව. ඒ සද්ධාව ඇති කරගත්තොත් අපේ ජීවිතේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. මොනවද අපේ ජීවිතේ විසඳෙන ප්‍රශ්න? අපිට තියෙනවා පින්වතුනි, අපි මේ සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව සමාජය තුළ ජීවත් වෙනකොට සැනසිල්ලේ ජීවත් වෙන්න තියෙන අවශ්‍යතාවය, සැනසිල්ලේ සතුටින් ජීවත් වෙන්න අවශ්‍යතාවය හැමෝටම තියෙනවා. කීයක් හරි හොයාගෙන ධාර්මිකව මහන්සි වෙලා කාටවත් කරදරයක් නැතුව සැනසිල්ලේ සන්තෝෂෙන් ජීවත් වෙන්න තියෙන අවශ්‍යතාවය. ඔය සතුට හොයන කෙනෙකුට හොයාගන්න තියෙන හොඳම ධනෙ තමයි සද්දා ධනෙ කියලා කියන්නේ. ඒ සද්දාවත් එක්ක අපි පෝසත් වෙනවා. අපි මොනවෙන්ද පෝසත් වෙන්නේ? ඔය සද්දාව ඇති වුණොත් ඒ සද්දාවන්ත කෙනා තුළ උපදිනව තව ගුණධර්ම කීපයක්. කීපයක් නෙවෙයි, ගොඩක් උපදිනවා. අපි කීපයක් ගැන මේ වෙලාවේ දැනගන්න ඕනේ. සද්ධාවන්ත කෙනෙක් තුළ උපදිනවා කර්මඵල විශ්වාසය. ඒක නෙවෙයි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කිසිම විශ්වාසයක් නැති මිත්‍යා මත දරාපු අය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අන්තිමට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සද්ධාව ඇති කරගත්තට පස්සේ එතන ඉඳලා පංච දුෂ්චරිත වලින් වළකිනවනේ. අද උදේට සමාදන් වුණත්, හවසට සමාදන් වුණත් ඒ සමාදන් වෙන අය තමන්ගේ ප්‍රායෝගික ජීවිතය තුළ දුෂ්චරිත අතහැරලාද ජීවත් වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. දැන් හැමතැනම පන්සිල් ගන්නවා, අවුරුදු උත්සවවලත් පන්සිල් ගන්නවා, ඒ වගේම මරණාධාර සමිතියෙත් පන්සිල් ගන්නවා. ඔය පන්සිල් ගන්න තරමට රකින්නවද? ඇයි රකින්නේ නැත්තේ? ඒක රකින්න ඕන කරන මූලික ගුණය ඒ අයගේ ජීවිතය ඇතුලේ නැහැ. එහෙනම් සද්ධාව ඇති කරගත්තොත් ඒ ප්‍රශ්නේත් විසඳෙනවා. සද්ධාව ඇති කරගත්තු කෙනා සිල්වත්කම කියන උතුම්ම ධනෙ තමන් තුළ ඇති කරගන්නවා. එතකොට එහෙම සිල්වත් කෙනෙක්
ලෝකෙට කිය කිය යන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවනේ ওই සිල්පද කීපයක් රකින්නවා, පොයට අටසිල් සමාදන් වෙනවා, හැමෝටම කියනවා මම මෙහෙමයි ජීවත් වෙන්නේ, මම මෙහෙමයි ජීවත් වෙන්නේ, මම හොඳට සිල් රකින්නවා, මං උඹලකට කෑල්ලක්වත් කන්නේ නැහැ, මම මගේ ජීවිතේ මෙහෙමයි ගත කරන්නේ. හැබැයි ඒ කෙනා කරන්නේ කිය කිය යන එක විතරයි. එයාගේ අභ්‍යන්තර ජීවිතේ ගත්තොත් බොහොම අල්ප මාත්‍ර ගුණයක් විතරයි තියෙන්නේ. මතක තියාගන්න, අපි ගුණධර්ම දියුණු කරගන්නේ, ඔය සද්දාදී ගුණ ඇති කරගන්නේ කාටවත් කිය කිය යන්න නෙමෙයි. දැන් ඔය ඇත්තන්ගේ ගිණුමක සල්ලි තියෙනවා. තමන්ගේ account වල සල්ලි තියෙනකොට තමන් හැමෝටම කිය කිය යනවද? මගේ account එකේ මෙච්චරක් තියෙනවා, මගේ අහවල් බැංකුවේ account එකේ මෙච්චරක් තියෙනවා, මගේ ස්ථාවර තැන්පතු මෙච්චරක් තියෙනවා. ඒවා කී කී යන්නේ නේ. ඒවා තමන්ගේ ජීවිතේ පෞද්ගලිකයි. තමන් සතුව තියෙන ධනය තමන් පෞද්ගලිකව දැනගෙන තියාගන්නවා. ඇයි එතකොට ගුණධර්ම ගැන මේ විදිහට හිතන්නේ නැත්තේ? දැන් ජයනාත් මහත්තයා, අපේ ගුණධර්ම අපි ඇති කරගත්තොත්, ඒ අපේ ගුණධර්ම වැදගත් වෙන්නේ, වටින්නේ, ප්‍රයෝජනවත් වෙන්නේ කාටද? තව කෙනෙකුට නෙවෙයි. ඒ අපේ ගුණධර්ම, අපි ඇති කරගන්න සද්ධාව, අපි පුරුදු කරන සීලය, අපි තුල තියෙන හිරියොත්ප්ප ධර්ම, අපි තුල තියෙන ඉන්ද්‍රිය සංවරය, අපි පුරුදු කරන අත්තරීම කාටවත් වැදගත් නැහැ. ඒ ඔක්කොම ටික වැදගත් වෙන්නේ අනේ තමන්ට විතරයි. එතකොට තමන් ගාව ඉතාමත් රහසිගතව පරිස්සම් කරගෙන කාටවත් කියන්නේ නැතුව තියාගන්න ඕනේ සුන්දරම ටික තමයි ওই ගුණධර්ම ටික. ඒව කාටවත් කියන්න ඕනේ නැහැ. ඒව නොකිය නිවිහැනහිල්ල ජීවත් වෙන ගුණයට කියනවා අල්පේච්ඡතාවය කියලා. දැන් ගොඩක් අය අල්පේච්ඡයි කියලා හිතාගෙන ඉන්නේ බඩු මුට්ටු ගොඩාක් තියාගන්න නැතුව චුට්ටක් තියාගන්න එකට. ඒක නෙවෙයි. තමන් දියුණු කරගන්න ගුණයක් නිහඬව තමන් තුළ විතරක් දරාගෙන කිසිවෙක් මේ මා තුළ තියෙනවා කියලා දැනගන්ට එපා කියලා තමන් සන්තකව යම් ගුණයක් තියාගෙන ඉන්නවාද? ඒ කියන්නේ තමන් තුළ ප්‍රායෝගිකව තමන් දියුණු කරන ගන්න ගුණධර්ම රහසිගතව තියාගෙන ඉන්නවා නම් ඒව කාටවත් කියන්නේ නැහැ. ආන් ඒ ගුණ ස්වභාවයට කියනවා අල්පේච්ඡතාවය කියලා. එතකොට මතක තියාගන්න, අපි නිහඬව මහන්සි ගන්න ඕනේ ගුණධර්ම දියුණු කරගන්න. මොකද අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අපි හැමෝටම යන්න දවසක් එනවා. මේ ඔක්කොම ටික දාලා, දරුමල්ලු දාලා, දේපල වස්තුව දාලා, ඉඩකඩන් ටික දාලා, යාන වාහන දාලා ඔක්කොම අතෑරලා තමන් පුරුදු කරගන්න ගුණධර්මත් එක්ක විතරක් තමන්ට යන්න වෙනවා. ආන්ගී අවස්ථාව තුළ සැනසිල්ල ඒ ගමන යන්ට හැමතිස්සෙම සූදානම් වෙන්න ඕනේ. තප්පරෙන් තප්පරේ ජීවිතේ ගෙවෙන හැම මොහොතක් පාසාම ඒ ගමනට තමයි අපි සැලසුම් කරගන්න ඕනේ. හැම දිනාටම මේ උතුම් ධර්ම දානමය පින ඒ තමන්ගේ ජීවිතයේ මෙලෝ වශයෙන් තවත් ගුණධර්ම දියුණු කර ගැනීම පිණිසත්, පරලොව ජීවිතය තුළ සුගති සැපයේ සලසා ගැනීම පිණිසත්, සසර දුකින් නිදහස් වීම පිණිසත් මහෝපකාරී වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම අද මේ උතුම් සම්මාදිට්ටි වැඩසටහනේ පින්බර දායකත්වයේ දරන්නේ පන්නල කැකිල්ල පිටියේ විසූ සාමවිනිසුරු පින්වන්ත ගුණවන්ත ඊයේ කුමාරජීව පින්වන්ත මහත්මාට පින් අනුමෝදන් කිරීමේ මූලික පරමාර්ථය ඇතිව, විශේෂයෙන්ම කුමාරජීව මහත්මා සුජීවත්ව ගත කරන කාලය තුළ බොහෝ සමාජශීලීව කටයුතු කරපු, ඉතාමත් ගුණසම්පන්නව ජීවත් වුණු පින්වන්ත මහත්මේ, එතුමන්ට පින් අනුමෝදන් කිරීම තමයි මූලික අරමුණ. විශේෂයෙන්ම මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ පන්නල ජාතික පාසලේ විශ්‍රාමික ගුරු මෞතුමියක් වෙන සීතා ස්වර්ණලතා පින්වන්ත මහත්මිය විසින්. එතුමිය ප්‍රධාන පිරිවර, දූදරු, ඒ වගේම මේ අනිකුත් සියලු දෙනාගේම මූලිකත්වය, දායකත්වය ඇතිව. මේ වෙලාවේ අපි සම්මාදිට්ඨි වැඩසටහන තුළින් මේ ධර්ම දානමය පින්කම තුළින්
රැස්කරගත්තු සියලු පින්කං අපි අනුමෝදන් කරමු. පන්නල කැකිල්ල පිටියේ විසූ ඒ සාමවිනිසුරු ඊයේ කුමාරජීව පින්වන්ත මහත්මාට, එතුමන් තමන්ගේ ජීවිත කාලය තුළ රැස්කරගත්තු පින්කම් බලයනොත් සුජීවත්ව ඉන්න කොටත් බොහෝ පින්කම් කරගත්තු කෙනෙක් බව අපි දන්නවා පෞද්ගලිකව. ඒ වගේම අපි මේ මොහොතේ රැස්කරගත්තු පින්කම් බලයනොත් එතුමන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් මිදේවා කියලා සාදු කියලා පින් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශේෂයෙන්ම සීතා ස්වර්ණලතා ගුරු මෞතුමිය, අපි කියන්නේ ස්වර්ණමිස් කියලා. ඉතින් මේ වෙලාවේ මේ උතුම් සම්මාදිට්ඨි වැඩසටහනේ දායකත්වයේ දරන්නේ ඇත්තටම විශාල පිරිසකට මේ ධර්මය අහන්න සලසන්න. ඒ නිසා මම දන්නවා ඉතුමියගේ ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි මේ නිවසක ධර්ම දේශනාවක් කරනකොට බොහොම සුළු පිරිසක් තමයි මේ ධර්මය අහන්නේ. නමුත් මේ විදිහේ වැඩසටහනක් කරනකොට ලෝකයේ පුරාම බොහෝ අය මේ වැඩසටහන දකිනවා කියලා. ඒ නිසා ස්වාමීනි, මම බොහොම සද්ධාවෙන්මයි මේ වැඩසටහනේ දායකත්වයේ බාරගන්නේ කියලා. මේ තමයි සම්මාදිට්ඨි වැඩසටහනට දායකත්වයක් බාරගන්න දෙවෙනි අවස්ථාව, සහ එතුමියගේ දායකත්වයෙන් පැවැත්වෙන වැඩසටහනට මා වැඩම කරන දෙවෙනි අවස්ථාව. ඉතින් ඒක නිසා මේ උතුම් සම්මාදිට්ඨි වැඩසටහනෙන් රැස් කරගත් පින්කම් බලයෙන් සීතා ස්වර්ණලතා පින්වන්ත ගුරු මෞතුමියටත්, ඒ වගේම මේ අනිකුත් දූදරු මුණුබුරු මිනිබිරි සියලු දෙනාටමත්, මේ පවුලේ හැම දෙනාටමත් යහපතක් අභිවෘද්ධියක් සැපතක් සැලසේවා, නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් ගැලවෙන්න මේ උදාර පින හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන්කම තිබෙනවා උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කරන්න. ඒ වගේම මෙය ධර්මදානයක් ලෙස ලෝපුරා තිළින කරන්නට. බැංකුවේ තියෙන ගිණුම වඩාත් ලොකු වෙනවාට අපි හැමෝම කැමති. ඒ ගිණුමට බැරවෙන මූල්‍යම ශක්තිය තුළ. හැබැයි අපේ පුණ්‍ය ශක්තියේ ගිණුම වර්ධනය කරගන්නට ඔබට මට පුළුවන්කමක් ලැබෙන්නේ මේ උතුම් සද්ධර්මය ආශ්‍රය කරගෙනම ජීවත් වන වපසිරිය තුළමයි. අද දවසේදී අපි ඉතාමත්ම ගෞරව නමස්කාරයෙන් යක්විල තෙලමුගම්මන ඉසිපතිනේ ගරු අනුශාසක, කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝ නායක විනයාචාර්ය පූජ්‍යපාද කුරුණෑගල ධම්මානන්ද අපේ හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. අපි උන්වහන්සේ විශේෂලා පරිස්කාර පූජාවන් ඉටු කරන්නට දැන් සූදානම් වන්නේ. අවසරයි ඒ කටයුතු ඉටු කරන්නට. ඒ වගේම අප ඔබට ආරාධනා කරනවා අප අංකනය කරන්නට ඔබට පුළුවන්කමක් ලැබෙනවා 0112 50 10 54, ඒ වගේම 077 17 80 753 දුරකථන අංක දෙකෙන් එකක් අමතන්න. සම්මාදිට්ඨි වැඩසටහන සමගින් සම්බන්ධ වන්න, දායකත්වයන් ලබා දෙන්න, ලෝපුරා මේ උතුම් වූ සද්ධර්මය ප්‍රචලිත කරන්න සහ ආලෝකයෙන් ආලෝකයට යන්නට මඟ හසර පහදා ගන්නට. අද දවසට අප සමුගන්වා ලබන ඉරුදින උදෑසන 6ට හමුවීමේ බලාපොරොත්තු ඇතුව ඔබ සැමටම තෙරුවන් සරණයි. හැම කුමෙන් නදා සම වැඩි සතෙකු හැමදා දියතෙහි නැති සඳා